ආයි බොන් ඉතින් ඔන්න මම ඕගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තමයි ෆේෂන් එකක් මහගන්න විදිහ තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් මේ මම ඇඳුමක ඉදිරිපස කර හදාගෙන තියෙනවා. ඒ වගේම පිටිපස කරත් හදාගෙන තියෙනවා. ඇත්තටම දෙපැත්තම රවුම් කර තමයි තියෙන්නේ. නමුත් ඉදිරිපස පිටිපසට වඩා අඟලක් විතර වැඩිපුර අපි කපලා තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් මේකට පේෂින් දෙකක් කපා ගන්න කොහොමද කියලා මුලින්ම. ඒ සඳහා මම යොදාගෙන තියෙනවා පොප්ලින් වලින්. ඇත්තට මේක සරල විදිහට තමයි මේ පේෂින් එක මහන්නේ. මොකද ස්ටෙප් මුකුත් අලවන්නේ නැහැ අපි සාමාන්‍ය විදිහට මහගන්නේ. මේක එක ක්‍රමයක්. පේෂින් මහන තව ක්‍රම තියෙනවා. මම ඉදිරියේදී ඕගොල්ලොන්ට ඒවත් කියලා දෙන්නම්. මේ විදිහට අපි පොප්ලින් එක අපිට අවශ්‍ය වෙන ප්‍රමාණයට මෙහෙම නමා ගන්නවා. මේ බලන්න අපි මෙහෙම කර තිබ්බාම උරහිසටත් උරහිස පැත්තටත් මෙන් මේ තියෙන විදිහට මේ බලන්න ඉඩ මේ විදිහට ඉඩ තියාගෙන නමා ගන්න ඕනේ පොප්ලින් එක. මේ බලන්න උරහිස පැත්තේ. ඊට පස්සේ මේක මම නැම්මට තමයි තියලා තියෙන්නේ. ඉදිරිපස පල්ලුවේ පළුව දෙකට නමලා තියෙනවා. පේෂින් එකක් දෙකට නමලා තියෙනවා. ඒ රෙදි කෑල්ලත් මේ බලන්න. හරි දැන් මේ විදිහට ඇඳ ගන්න ඕනේ කර. මෙහෙම යටින් තිබ්බම අපිට ඒ කරේ ගානට ඇඳ ගන්න පුළුවන්. මේ උරහිසත් අපි මෙහෙම ඇඳ ගන්නවා. හරි දැන් මේක තමයි අපේ කර. ඊට පස්සේ අපි මේ පේෂින් එකේ සාමාන්‍ය මේක මැහුම් ආසි වලටත් එක්කමනේ අඟල් දෙකක් දෙකමාරක් මන් දෙකමාරක් ගන්නවා. ඊට අඩු වැඩි වුණාට කමක් නැහැ. මේ විදිහට අඟල් දෙකමාර ගානේ වටේටම මාක් කරගන්න. ඊට පස්සේ අපි මේ මාක් කරගත්තු ඉරි ටික යා කරලා අපේ පේෂන් එකේ හැඩය මතු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒ අපි මාක් කරගත්තු ඉරි දිගේ කපා ගන්න ඕනේ. උරහිසයි කරයි හරි. දැන් අපි පිටිපස්ස බලුවත් මෙන්න මේ විදිහට කපාගමු. මම මෙතන පහළ රෙදි කොටසේ පහළ කොටසින් මට ඇති වෙයි මං හිතන්නේ. ඔව් මේ විදිහට රෙදි අපිට එනවා එන විදිහට මෙහෙම මෙතනින් තියලා කපා ගන්නවා මම. මේ විදිහේ පිටිපස්සේ කරත් මෙහෙම ඇඳ ගන්න. ඊට පස්සේ අපි ඉදිරිපස පළුවට කපාගත්තු පේෂින් එකේ පළලම අඟල් දෙකමාර මම මේකේ ලකුණු කරගත්තා. මෙන්න මම දැන් පේෂින් දෙකම කපාගෙන තියෙනවා. මේ බලන්න ඉදිරිපසයි පිටිපසයි අපි දැන් මේ පේෂින් දෙකේම වටේට අඟල් කාලක් විතර මෙන්න මේ පෙන්වන ආකාරයට නමලා වටේටම නූල් පාරක් ගහගෙන යන්න ඕනේ. එතකොට අපිට ලේසි පේෂින් එක නිමා කරනකොට මහල නිමා කරනකොට මේ විදිහට වටේම දෙකේම මහගෙන යනවා. මේ බලන්න මම දෙකම මහගෙන තියෙනවා. හරි දැන් අපි ඉදිරිපස පළුව අරගෙන ඉදිරිපස පළුව අරන් තියෙනවා. ඉදිරිපස පේෂින් එකත් අරන් තියෙනවා. ඉතින් අපි පේෂින් එකේ හොඳ පැත්ත සහ ඉදිරිපස පළුවේ හොඳ පැත්ත මුහුණට මුහුණ හිටින විදිහට මේ විදිහට තියාගන්න. මම මේ දාගත්තු කට් මාක් දෙක එකට තියලා පින් එකක් ගහගන්නවා වෙනස් වෙනවට. ඉතින් මේක පළපුරුදු කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් කටු ගහන්න නැතුව මහගෙන යන්න පුළුවන්. නමුත් පුරුදු වෙන කෙනෙක් වුණාම මේ විදිහ කරන්න. එතකොට ඕගොල්ලන් පහසුවෙන් මහගන්න. තියලා මේ වගේ අඟල් කාලක් විතර එහෙම නැත්තම් ඕගොල්ලොන්ගේ පුට් එකේ සයිස් එකට මහගෙන යන්න වටේටම කර වටේටම.
බලන්න ෆේෂින් එකේ මන් නමල මහගත්තු පැත්ත උඩට තියෙන්නේ දැන් වටේම මෙහෙම මහගෙන යන්න හරි මම මහගෙන තියෙනවා මේ බලන්න ඊට පස්සේ අපිට මේක වටේට කට් මාක් දා ගන්න ඕනේ අඟල් භාගයක් හෝ අපිට අඟලක් ගන්න කට් මාක් දැම්මත් කමක් නැහැ මේ මහලා තියෙන නූල කැපෙන්නේ නැති වෙන්න ඒ කියන්නේ අටෙන් එකක් විතර ඉතුරු වෙන විදිහට වටේම කට් මාක් දා ගන්න හරි මම කට් මාක් දාගත්ත වටේටම දැන් මෙන්න මේ විදිහට පේෂින් එක විතරක් හරවන්න පේෂින් එක හරවනකොට යට තියෙන මෙහුම් වාසිය පේෂින් එකේ පැත්තටම තියෙන්න ඕනේ මේ පෙන්නන විදිහට ඊට පස්සේ පේෂින් එකේ අයිනින් නූල් පාරක් ගහගෙන යන්න ඕනේ අපේ ඉදිරිපස පළුවේ කරට වදින්නේ නැති වෙන විදිහට නූල් පාර ගහගෙන යන්න ඕනේ මේ බලන්න මං ගහලා තියෙනවා අයිනින්මයි ගහගෙන තියෙන්නේ මේ බලන්න යටපැත්තෙන් එතකොට පේන විදිහ අපේ මෙහුම් ආසි පේෂින් එක පැත්තටමයි ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ මේ විදිහට කන පිටිපැත්තට මේ ෆේෂින් එක දැන් හරවන්න ලේසියිනේ එතකොට මෙන්න මෙහෙම හරව ගන්න ඕනේ හරවගෙන ඕන්නම් කටු දෙක තුනකුත් ඕගොල්ලන් ගහ ගන්න ඕන නම් ගහ ගන්න පුළුවන් වෙනස් වෙනවට ඊට පස්සේ මම මේ වගේ නූල ටිකක් දුර දාන්නේ නූල ඈතින් දාලා මෙහුම් පාරක් මේ ෆේෂින් එක වටේම ගහගෙන යනවා නූල ඈතින් දාන හේතුව මම මේ නූල අපහු ගලවලා දානවා අර පේෂින් එක එහෙම එහෙ නොවී තියාගන්න තමයි මම මෙහෙම කරන්නේ ඕගොල්ලොත් එහෙම කරොත් ඔයාලට ලේසි වෙයි මේ බලන්න මේ නූල පස්සේ අපි ගලවලා දානවා දැන් අපි ඉදිරිපස පළුව හරි දැන් පිටිපස්ස පළුව තමයි මේ තියාගෙන තියෙන්නේ පිටිපස්ස පළුව හොඳ පිට උඩට හිටින විදිහට තමයි තියලා තියෙන්නේ ඊට පස්සේ ඉදිරිපස පළුවේ හොඳ පිට යටට ඒ කියන්නේ ඇඳුමේ හොඳ පිටවල් දෙක මූණට මූණ වගේ තමයි දැන් තියලා තියෙන්නේ තියලා මෙන්න මේ විදිහට තියලා පින් එකක් ගහගන්න අපේ අපි අතල්ලන පැත්ත තියෙනවානේ අතල්ලන පැත්තෙන් උරහිස් දෙකම සමානව තියෙන්න ඕනේ මේ බලන්න ඇතුළට තමයි වැඩි ටික එන්නේ මේ බලන්න අතල්ලන පැත්තෙන් ගානටම තියෙනවා ඊට පස්සේ මෙහෙම අපි අඟල් භාගයක් උරහිස අඟල් භාගයක මෙහෙම ආසි තියලා උරහිස මෙහෙම මූට්ටු කරනවා උරහිස වල දෙකම මේ පැත්තත් එහෙම අපි මූට්ටු කරනවා මතක් කරලා මේ වගේ තැන් මූට්ටු කරනකොට පටන් ගන්න තැන අවසන් වෙන තැන හොඳට ටැග් කරන්න නැත්තම් ලෙහිලයයි හරි ඊට පස්සේ දැන් අපිට ඕනේ පිටිපස්ස පළුවේ පේෂින් එක අල්ලා ගන්න මෙතන ඕගොල්ලෝ හොඳින් බලන්න මෙතන තමයි විශේෂම තැන තියෙන්නේ මේ බලන්න දැන් මේ උරහිස් දෙක මුට්ටු කරලා දැන් අපි පිටිපස්ස පළුව මෙහෙම අරගෙන පිටිපස්ස පළුවේ කන පිට උඩට හිටින විදිහට තමයි තියන්නේ තමන්ගේ පැත්තට කන පිට තියා ගන්න ඕනේ පිටිපස්සේ පේෂින් එකේ ඊට පස්සේ මම මේ පෙන්නන විදිහට මේ බලන්න මෙන්න මෙහෙම තියන්න ඕනේ හරියටම උරහිසේ අපි මහපු නූල් පාර තියෙන්නේ අන්න එතනින් තමයි අපි ගහන මහගෙන යන්නේ දැන් මම වෙනස් වෙනකොට පින් එකක් ගහනවා මෙන්න මේ විදිහට මෙහුම් පාරක් ගහන්න ඕනේ මෙහුම් පාර ගහලා අපි නතර කරන්නේ මෙන්න මේ වගේ මහගෙන ඇවිල්ලා ඉදිරිපස පළුවේ අපි කර මහගත්තු තැන තියෙනවානේ අන්න එතනින් තමයි මෙහුම් පාර නතර වෙන්නේ එතකොට මේක මේ මං ගහපු කට්ට ඕගොල්ලෝ ඉදිකට්ට කියලා හිතන්නකෝ මේ පෙන්නන විදිහට එතනින් ඉදිකට්ට යටට ගහලා නතර කරන්න ඕනේ මෙන්න මෙතනින් මෙන්න මෙතනින්
මේ බලන්න මෙහෙම වහන්න ඕනේ මම ඒක ඔයාලට ඇඳලා පෙන්නන්නම් මේ ඇත්තට මේ උරහිත අපිට දිගටම මහගෙන ඉවර වෙලා ආපහු කරවටේ මහන්නත් පුළුවන් නමුත් මේ විදිහට මහන්න ඔයාලට හරි ලේසියි එතකොට මෙන්න මේ විදිහේ තමයි එන්න ඕනේ මේ බලන්න ඉදි කට්ට යටර ගහනවා අර කර මූට්ටුව එන තැනින් යටට ගහලා කුට් එක උස්සනවා උස්සලා මේ බලන්න මං ගහලා තියෙන තැන ඊට පස්සේ මෙහෙම කුට් එක උස්සලා කුට් එක උස්සනකොට හැම වෙලේම ඉදි කට්ට යටට ගහලා තියන්න නැත්තම් ඇදිලා එයි නූල අපේ ඇඳුම ඇදිලා එනවා නැත්තම් ඊට පස්සේ ඉදිරිපස පළුව අහු නොවන විදිහට මේ මං ඉදිරිපස පළුව ඇදලා පෙන්නුවේ ඒක අහු වෙන්න බෑ ඒක අහු වුණොත් අපේ මැහුම අසාර්ථකයි ඊට පස්සේ පිටිපස්සේ පළුවේ කරට මේ පේෂින් එක තියලා මෙහෙම මහගෙන යන්න ඕනේ මෙන්න මේ විදිහට දැන් කර වටේම මහගෙන එන්න ඕනේ අනිත් උරහිස මූට්ටුව ළඟට එනකම් මහගෙන එන්න ඕනේ හරි මං දැන් මහගෙනාව මට දැන් එතන අවසන් කරන්න තියෙන්නේ මේ බලන්න ඊට පස්සේ මෙතන අපි උරහිසේ කෙළවරට මේ වගේ පේෂින් එක තියලා මේ ඉදිරිපස පළුවේ මේ කර මෙහෙම අයින් ඈත් කරන්න ඕනේ නැත්නම් ඒක අහු වෙලා යනවා මේ බලන්න මේක අහු වෙලා නෑ දැන් මෙන්න මෙතෙන්ද උරහිසේ මූට්ටුව ළඟට ඇවිල්ලා ඉදි කට්ට යටට ගහනවා අර අපි කලින් උරහිස් දෙක මෝට්ටු කරේ අන්නේ මැහුම් පාර ළඟට ඇවිල්ලා ඒක උඩින්මයි තව මේ වගේ පේෂන් එකක් අල්ලලා මැහුම ගහන්නේ අපි. හරි. මේ බලන්න මං ඒක උඩින්මයි ගහගෙන තියෙන්නේ. මේ බලන්න. මහලු යුරණා මේ විදිහ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේක වටේටත් අර වගේ කට් මාක් දාගන්න ඕනේ. මේ විදිහට කට් මාක් දාගෙන මේ බලන්න මම කට් මාක් වටේටම දාගත්තා ඊට පස්සේ අපි උරේස් දෙක එක්ක සික්ස් සෙට් කර ගන්න ඕනේ එහෙම නැත්නම් මම සික්ස් සෙට් කරන්නේ එහෙම නැත්නම් ඕගොල්ලෝ ඕලොක් කරන්න එහෙම නැතත් කමක් නැහැ ඉතින් මේ විදිහටත් අපි මහනවානේ මෙහෙම සික්ස් සෙට් කර ගන්නවා මම දෙකම හරි හරි මේ බලන්න මම මේක අනිත් පැත්තට හරවන විදිය. ඔන්න මම දැන් පිටිපස්සේ පේෂන් එක පිටිපස්සට හැරෙව්වා. හොඳට බලාගෙන ඕගොල්ලෝ ඒ විදියටම හරවන්න. මේ බලන්න උරහිස් දෙක කොහොමද තියෙන්නේ කියලා. මෙන්න අනිත් පැත්තත් හැරෙව්වා. දැන් මේ කණු පිටිපැත්ත මේ බලන්න කොච්චර ලස්සනද තියෙනවද කියලා. හරියට හොඳ පිට වගේ තියෙන මේ තියෙන්නේ හොඳ පිට. බලන්න හරි පැහැදිලි හරි පිළිවෙලයි හරි නීට් එකට තියෙනවා. හරි මේ බලන්න ඊට පස්සේ පිටිපස්සේ පළුවත් මේ විදිහට අර පේෂින් එක වර මං ඉදිරිපස පළුවට කරා වගේ නූල ඇත දාලා නූල ඇත දාලා මේ පේෂින් එක වටේටත් මෙහුම් පාරක් ගහනවා හරිද ඒ මෙහුම් පාරත් අපි ඊට පස්සේ ගලවනවා ඒ හන්ද නූල ඈත දාලා ඕගොල්ලෝ මහන්න මේ බලන්න මන් දැන් ඔන්න ගහගෙන තියෙනවා මේ ඉදිරිපස්ස පළුව මේ තියෙන පිටිපස්ස පළුව දැන් ඉතින් ඒක වෙනස් වෙන්නේ නැහැනේ මං එහෙම ගහගෙන දැන් මං හෑන් නීල් එකේ මෙන්න මේ පෙන්නන විදිහට අඟල් භාගෙ භාගෙ එහෙම නැත්නම් අඟලක් වුණත් කමක් නැහැ මේ විදිහට හෑන් නීල් එකෙන් උඩ පැත්තට ලොකුවට නූල පේන්නේ නැති වෙන විදිහට යන්තම් අල්ලලා මේ කර පේෂින් එකේ මේ පේෂින් එක වටේටම මහගෙන යනවා මේ විදිහට වටේම මහගෙන යනවා වටේම මහලා අපි මේ අල්ලලා තියෙන නූල ගලවලා දානවා මේ බලන්න දැන් මම නූල වටේම නූල ගලවලා තියෙන්නේ අපිට නූල ඇදලම ගන්න පුළුවන් අපි නූල ඈත දාලා තියෙන නිසා බුරුල් මේ නූල මේ බලන්න මම මහගෙන තියෙනවා
ඇත්තටම අපි දැන් මේක මහලි වෙරයි මේ බලන්න මේ කොච්චර හොඳට තියෙනවද කියලා මේ කන පිට වුණාට ඇත්තටම හොඳ පිට වගේ මේක හොඳට තියෙනවා ඉතින් ඕගොල්ලොත් මේකෙන් යමක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න මට ඒ ලයික් එක ගොඩක් වටිනවා කමෙන්ට් එකක් දාන්න ඒ වගේම ෂෙයා කරන්න අලුතෙන් බලන කෙනෙක් නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් මාත් එක්ක මෙච්චර කල් රැඳිලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි ජය වේවා